ඉතින් ඔන්න අදත් අපි ඔයාලව කුකින් විත් ආතයිදුවා YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මම ඇත්තටම හදන්න යන්නේ අලු කෙහෙල් පොතු සම්බෝලයක්. ඉතින් අලු කෙහෙල් පොතු අපි අලු කෙහෙල් ටික ගත්තට පස්සේ පොතු ටික විසිකරන එකනේ කරන්නේ. නමුත් අපිට පුළුවන් ඒකත් සම්බෝලයක් මැල්ලුමක් වගේ විදියට අපිට හදාගන්න. ඉතින් මේ විදියට තමයි මම මේ ඔයාලට හදලා දෙන්න කියා දෙන්න යන්නේ. අලුකේල් පොතු ටික අපිට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම මේ කපලා කහ වතුරය දාලා තියෙනවා. ඒ වගේම සුදු ලුණු ටික හතරක් විතරම ලියාගෙන තියෙනවා. ඒ වගේම අමිරිස් කරල් දෙකක් ලියාගෙන තියෙනවා. පොඩි රට ලුණු ගෙඩියක් මම ලියාගෙන තියෙනවා. කරපිංචි අරන් තියෙනවා. රම්පෙ අරන් තියෙනවා. ඒ වගේම පොල් ටිකක් මම ගාගෙන තියෙනවා. ඒ වගේම තුන පහ තේ හැන්දක් අරන් තියෙනවා. කාකුළු තේ හැන්දි භාගයයි. ඒ වගේම මිරිස් කුරු තේ හැන්දයි. කුරුඳු කල්පයක්. ඒ වගේම අවශ්‍ය පමණට ලුණු. ඒ වගේම අපිට කොරක පේස්ට් හරි කොරක කැබලි දෙකක් හරි අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට වතුර ටිකක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලම මේ කපාගත්ත කෙසෙල් පොතු ටික කහ වතුරෙන් අපි වෙනත් බාර වෙන්දිනේ හදන බාජලෙට දාගන්න. ඊපස්සේ මේ කපාගත්ත ලුණු, අමුමිරි, සුදු ලුණු, කරපිංචි, රම්පෙ ඊවගේම ගොරක මම නම් ගොරක පේස්ට් අරන් තියෙන්නේ. ඊළඟට අවශ්‍ය පමණට ලුණු අපි දාගන්නවා. දාලා මේකට වතුර ටිකක් දාලා කලවම් කරලා ඉතින් තියා ගන්න ඕනේ. දැන් අපි මේ කෙසෙල් පොතු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දෙලි ටික ඊට අපි මේකට පොල් ටික දා ගන්නවා. දාලා එකක් එකක් තැම්බෙන්න අපි ඉතින් තියලා තියන්න ඕනේ. අපි කෙරෙල් පොතු සම්බෝලේ අපි හදලා ඉවරයි. දැන් අපි ඒක අරගෙන නැස්පාලේට මාරු කර ගන්න ඕනේ. ඉතින් දැන් අපි මේ සම්බෝලේ හදලා ඉවරයි. ඉතින් මේ වගේ රසවත් කෑම තවත් හදා ගන්න හැමදාම වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරගෙන යන්න.